මහාම පොදු සාධකයේ කියන්නේ මොකද්ද කියලත් සමහර වෙලාවට දරුවන්ට ලොකු ගැටලුවක් තියෙනවා. දරුවෝ ගොඩක් වෙලාවට පටලවා ගන්නවා. කුඩාම පොදු ගුණාකාරයයි මහාම පොදු සාධකයයි. ඉතින් ඒකින්ද අද මේ වීඩියෝ එකෙන් ඔබට පැහැදිලි කරන්නේ මහාම පොදු සාධකය කියන්නේ මොකද්ද සහ ඒකෙන් උත්තරේ කොයි විදිහටද හොයාගන්නේ කියලා. සාමාන්‍යයෙන් මේ වගේ සංඛ්‍යා තුනක් දීලා මහාම පොදු සාධකය මොකක්ද කියලා හොයන්න කියලා කියපුවාම ඔබ කල යුත්තේ අර බෙදීමේ ක්‍රමය මගින් ප්‍රථමක සංඛ්‍යා වලින් බෙදීමේ ක්‍රමය මගින් ඉස්සලා උත්තර අරගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ 36 බෙදනවා 2 කින් 18යි, එක බෙදනවා 2 කින් 9යි, 9 බෙදනවා 3 කින් උත්තරය 3යි. එතකොට ඒකේ සාධක ටික අපි ලියා ගන්නවා. ඊළඟට අපි 54 ඒ විදිහටම බෙදනවා. 54 බෙදලා මේක අපි හොඳට මතක තියාගන්න ඔබට පැහැදිලි නැයි තාමත් කුඩාම පොදු ගුණාකාරයේ කලින් වීඩියෝ එක ගිහිල්ලා බලලා මහාම පොදු සාධකයේ මේ වීඩියෝ එක බලන්න. අපි කුඩාම පොදු ගුණාකාරයේදී මේ ඉලක්කම් තුනම එකට දාලා තමයි හෙව්වේ. මහාම පොදු සාධකයේ හොයනකොට මේක වෙන වෙනම තමයි හොයන්න ඕනේ. එතකොට මෙතන 2යි 27යි දෙකෙන් බෙදෙන්නේ නැහැ. 3යි 9යි 3යි 3යි. අපි ඒ සංඛ්‍යාවත් මෙතනින් ලියා ගන්නවා. ඊළඟට අපි 72 කියන සංඛ්‍යාව ගන්නවා. 72 සංඛ්‍යාවත් බෙදලා සාධක හොයනවා. 2යි 36යි. ඔබ මෙහෙම බෙදනකොටම ඔබට දැනෙන්න ඕනේ ඔබ 36 ඊට කලින් සාධක හෙව්වා. එහෙමනම් ඔබට නැවත මේකේ හෙවීමේ අවශ්‍යතාවයක් නැහැ. ඔබට පුළුවන් වැඩිපුර දෙකක් ඇතුල් කරන්න 72ට උඩ තියෙන 36ත් එක්ක. මේකේ දෙකේ දෙකයි මෙතන දෙකේ තුනක් එන්න ඕනේ. හරි. ඊළඟට කරන්නේ මේ තුනටම පොදු වෙච්ච පොදු සාධකයේ එකයි එතකොට එන්නේ. එක සාධකයේ හේමි. සාධකයේ හොයන්නේ මේ තුනටම පොදු වෙච්ච සාධක ටික අපි හොයා ගන්නවා. එතකොට දෙක විතරක් තියෙනවා. ඊළඟට අපිට තුනේ ඉලක්කම ගන්න පුළුවන්. නැවතත් අපිට තුනේ ඉලක්කමක් ගන්න පුළුවන් තුනටම පොදු හින්දා. එහෙනම් 36 54 72 කියන සංඛ්‍යා තුනේ මහාම පොදු සාධකයේ වෙන්නේ 2 1යි 3 1යි තව 3යි. එතකොට දෙවරත් 3 6යි, හයවරත් 3 18යි. ඔබ හොඳට නිරීක්ෂණය කරොත් මේ සංඛ්‍යා තුනටම වඩා කුඩා අගයක් තමයි මහාම පොදු සාධකයට ඇවිල්ලා තියෙන්නේ. මම විශ්වාස කරනවා මේ විදිහේ ගණන් ඉතාම ලේසි. ඔබ මේ වගේ ගණන් විභාගෙදී නිවැරදිව පිළිතුරු ලියලා ඒ ලකුණු ප්‍රමාණය උපරිමයෙන් ලබා ගන්න උත්සාහ කරන්න. නැවත වීඩියෝ එකකින් හමු වෙමු. තෙරුවන් සරණයි.